දෙවියන් වහන්සේ මිනිස්සු වෙස්ගෙන මේ පොළොව තලයට වැඩම කරන්නේ සාමයේ පණිවිඩය අරගෙන. ඒ අභිමානනීය වූ සාමයේ පණිවිඩය සමරන ලෝ පුරා සිටින කිතුණු භක්තිකයන්ට උදා වූ මේ අසිරිමත් නත්තල සුභම සුභ වාසනාවන්ත නත්තලක් වේවායි මා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. දේවත්වයේ පසකලා මනුෂ්‍යත්වයේ ඉස්මතු වීම අර්ථවත් කෙරෙන මේ අසිරිමත් නත්තල වෙනුවෙන් මා ඔබට ඉදිරිපත් කරන වැඩසටහන සඳහා සම්බන්ධ කරගත්තා රත්නපුර ශාන්ත පාවුළු පේදුරු ආසන දෙවමෙතුරේ සහායක පියතුමන් වන ෂේන් වික්‍රමසිංහ පියතුමන්ව. පියතුමනි, මේ අද අපි සමරන නත්තලට මොන වගේ ඉතිහාසයක්ද තිබෙන්නේ? ඔව්, මම ඔබට අප ශුද්ධ බයිබලයේ තුලින්ම ටික පැහැදිලි කරන්නම්. අපිට ක්‍රිස්තු වහන්සේගේ ජීවිතය පිළිබඳ හමුවන ලූක් සුවිශේෂයේ සහ මත්තෙව් සුවිශේෂයේ ඒ ක්‍රිස්තු වහන්සේගේ උපත පිළිබඳව සඳහන් වෙන කොටස් මම ඔබ වෙත මේ මොහොතේදී ඉදිරිපත් කරන්නම්. ඒ සමයෙහි අධිරාජ්‍ය සියලු වැසියන්ගේ සංගණනයක් ගැනීමට අගෝස්තුස් අධිරාජ්‍යා වෙත නියෝගයක් නික්මිනි. මේ වනාහි කුරේනිය සිරියාවේ ආණ්ඩුකාරයාව සිටියදී කරන ලද පළමුවන සංගණනයයි. සියල්ල ලියාපදිංචි වන පිණිස තම තමන්ගේ නුවරවලට ගියහ. ජෝසප්ද දාවිද්ගේ වංශය හා පෙළපතට අයිති වූයෙන් ගලීලේ නාසරෙත් නුවරින්ක්ම ජුදේ බෙත්ලෙහෙම් නම් දාවිද්ගේ නුවර බලා ගියේය. ඔහු ගියේ තමාට විවාහ කිවිසුම් දුන් ගැබ්ගෙන සිටි මරියතුමේ සමග ලියාපදිංචි වන පිණිසය. තවද ඔවුන් එහි සිටියදී ඇගේ ප්‍රසව කාලය සම්පූර්ණ විය. ඇ කුළුඳුල් පුත්‍රයා බිහිකොට රෙදිවලින් උතා නවාතැන්ගේ ඉඩකඩ නොතිබුණු බැවින් ගවරුක බැව්වාය. මේ ආකාරයට අපිට දැක්වෙනවා ලූක් සුවිශේෂය තුළ ආරම්භ වෙන්නේ අධිරාජ්‍යයේ සියලු වැසියන්ගේ සංගණනයක් ගැනීමට අගෝස්තුස් අධිරාජ්‍යා වෙත නියෝගයක් නික්මුණු බව. ලූක්තුමා මින් අදහස් කරන්නේ ලූක්තුමා පෙන්වන්නට උත්සාහ කරනවා අධිරාජ්‍යයා තම බලවත්. නමුත් අධිරාජ්‍යයට වඩා බලවත් කෙනෙක් අධ්‍යාත්මිකව බෙත්ලෙහෙම් නුවර උපත ලබන බව. එතකොට වැදගත් වෙන්නේ අධිරාජ්‍යය නෙමේ, ක්‍රිස්තුස් වහන්සේගේ ජේසුස් වහන්සේගේ උපත. ඉතින් අපේ ජීවිතවල ලොකු පණිවිඩයක් මේ තුළ අපිට ගෙනහැර දක්වනවා. ඔබ දන්නවා ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ දෙවන තැනන් වහන්සේ, දෙවියන් වහන්සේ. අපි ශුද්ධෝ ත්‍රිත්වය විදියට සලකනවා දෙවන තැනන් පියාණන් වහන්සේ, පුත්‍රයන් වහන්සා, ශුද්ධාත්මයන් වහන්සේ. එතකොට දෙවන තැනන් වහන්සේ තමයි ක්‍රිස්තුස් වහන්සේ, ජේසුස් වහන්සේ. එතකොට දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වය ලබා ගන්නවා, මනුෂ්‍යත්වය තුළ මේ ලෝකයට වැඩම කරනවා. ඉතින් කතෝලික ධර්මෝපදේශය තුළ අපිට සඳහන් වෙනවා අපි කියන කම්පෙන්ඩියම්, කැටකිසම් ඔෆ් ද කැතලික් චර්ච් කම්පෙන්ඩියම් එකේ මෙහෙම 85 වෙන ප්‍රශ්නය තුළ For us men and for salvation, the Son of God became incarnate in the womb of the Virgin Mary by the power of the Holy Spirit. මේ තමයි ක්‍රිස්තුන් වහන්සේගේ නියම නත්තල. දෙවියන් වහන්සේ මිනිසත් බව ගන්නවා. Did so to reconcile us sinners with God. අප පෞකාරයන් වන අප දෙවියන් සමග සමගි කරන්නට. ඒ වගේම To have us learn of God's infinite love. දෙවියන්ගේ ඒ අනන්ත වූ ආදරය අත්දකින්නට, එය තේරුම් ගන්නට, ඒ ඉගෙන ගන්නට. And to be our model of holiness and to make us partakers of the divine nature. අපට ශුද්ධවන්ත භවයේ මොඩල් එක, ඒ ශුද්ධවන්ත අපි කොහොමද ශුද්ධවන්ත වෙන්න ඕනේ කියන ඒ මොඩල් එක බවට සහ අපි කොහොමද දිව්‍යමය ඒ නේචර් එක සමග, දිව්‍යා දේවත්වය සමග අපි සම්බන්ධ වෙන්නේ කියන එක පිළිබඳව අපේ කතෝලික සභාව තුළ අවුරුද්ද ජනවන්දනා වර්ෂයක් විදිහට තමයි අපි සලකන්නේ. දෙවියන් වහන්සේ ඊයේත් අදත් හෙටත් සෑම කල්හිම විශ්වාසවන්තයි. ඒ විශ්වාසවන්තකම මුල් කරගෙන සාමේ කුමරුන්ගේ උපන්දිනය සමරන මේ අසිරිමත් නත්තල වෙනුවෙන් කිතුණු භක්තකයන්ගේ සූදානම් වීම කොහොමද සිද්ධ වෙන්න පියතුමනි? අපි දැක්කොත් එහෙම අපි ගොඩාක් වෙලාවට දකින්නේ
බාහිර සූදානම පමණයි. අද වෙළඳ ලෝකයේත් සමග අපි අලුතෙන් ඇඳුම් ගන්නවා, අවට පිරිසිදු කරනවා, අපි සැරසිලි කරනවා. නමුත් වැදගත් වෙන්නේ අපගේ ඇතුළාන්ත සූදානම. මම මුලින් උත්පහදරි කළා ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට පැමිණීම, දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වයේ ගැනීම. අපිට කියනවා ඒ දේ තරම් උතුම් ක්‍රියාවක් නේද? දෙවියන් වහන්සේ අපිට තුළට මිනිස්ෙක් විදිහට එනවා අපිව දෙවියන් හා සමගි කරන්නට. ඉතින් අපි කොහොමද උන්වහන්සේගේ මාර්ගේ ගමන් කරන්නේ? අපි පිටතින් සූදානම් වුණාට ඇතුළතින් සූදානම් නැත්තම් එහි කිසිම ඵලක් නැහැ. අපි එදා ජීවිතේම අපි කියමු ඔබ කරන පව්වලම ඔබ ඉන්නවනම් ඔබගේ ජීවිතේ වෙනසක් අත්දකින්නේ නැත්තම් ඔබ පවුලත් එක්ක යහපත් ලෙස ගත කරන්නේ නැතුව නත්තල සැමරීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. අද බොහෝ වෙලාවට මම දකින දෙයක් තමයි අපේ මේ වෙළඳ ලෝකයේත් එක්ක සමහර වෙලාවට ජේසු නත්තලෙන් අයින් කරලා දෝ කියන ප්‍රශ්නේ සමහරලාට අහන්නට පුළුවන්. ජේසු නැති නත්තලක් නත්තලක් නෙවෙයි. නත්තලක් නම් ජේසු ඉන්නට ඕනේ. ඒතර ජේසු ඉන්නවා කියන්නේ ජේසු මොනවද අපිට කිව්වේ? උන්වහන්සේ කිව්වේ අනිත් කෙනාට ප්‍රේම කරන්න. කාගේ හරි කරදරයකදී දුකයකදී දුකයේදී උදව් කරන්න. විශේෂයෙන් මේ 2020 වර්ෂය තුළ අපි දකිනවා ගොඩාක් මිනිසුන්ට කරදර ප්‍රශ්නවල ජීවත් වෙන මිනිසුන් ඉන්නේ. අපිට පුළුවන් නම් තව කෙනෙක්ට සහනයක් වෙන්නට අපිට ලොකු දේවල් කරන්නට ඕනේ නැහැ. අපිට වචනයෙන් හරි කෙනෙක්ට ධෛර්යය වෙන්නට, කෙනෙක් වැටලා ඉන්න වෙලාවකට උදව් කරන්නට වචනයකින් උනත්, සිනහවකින් උනත් අන්න ඒ තුළ අපිට නියම නත්තල සමරන්නට පුළුවන්. වැදගත් වෙන්නේ බාහිර දේට වඩා අපි ඇතුළාන්තයෙන් කොහොමද කටයුතු කරන එක පිළිබඳව. ඉතින් මම ආරාධනා කරනවා ඔබ මේ පිළිබඳ ගොඩක් හිතන්න. හිතලා අපි බාහිරින් තියෙන දේ සදාකාලික නැහැ, తాවකාලිකයි. අපි බොහෝ වෙලාවට తాවකාලිකදී සදාකාලිකයි කියලා හිතාගෙන කටයුතු කරනවා. හැබැයි අපි හිතන්නට ඕනේ සදාකාලිකදී මොකද්ද කියන දේ. తాවකාලිකදී මේ බාහිර දේ තියෙනව නැති වෙලා යනවා. නමුත් අපගේ ගුණාංග යහපත ස්වාමි පුරුෂයෙක් විදිහට, බිරිඳක් විදිහට, දරුවෙක් විදිහට ඔබට ඇතුළාන්ත වෙනසකට එන්නට පුළුවන් නම් අන්න ඒ තුළ ගිය අවුරුදු නත්තලට වඩා හොඳ නත්තලක් ඔබට මේ අවුරුද්දේ සමරන්නට හැකියාව ලැබෙනවා. අසංවේදී වූ ලොවක් තුළ සංවේදී වූ මහිමාන්විත ස්නේහය ජේසුස්. දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම වෙනුවෙන් මේ ගයන්නේ අපේ මිතුරිය මදිෂා ගුණරත්න. ಗಬರು ವೇ ನೀ ದೈಪು
ආලෝකයට ආලෝකයක් එක් කරමින් දෙවිඳුන්ගේ දෙවිදානෝ උපන් මේ අසිරිමත් මංගල්‍යය සැමරීමේ නියම අර්ථය ඔබ වහන්සේ කොහොමද අපට පැහැදිලි කරලා දෙන්නේ? ඔව් අපි සාමාන්‍යයෙන් කියන සාමී කුමාරයන්න්ගේ පැමිණීම අපි සමරන ලබනවා කියලා. මේ සාමී කුමාරයන් කියන වචනේ නත්තලතලදී ගොඩාක් වෙලාවට අපිට අහන්න ලැබුණා. මොකද්ද මේ සාමී කියන්නේ? අපි සාමයේ කියන දේ ඇතුළට කියලා බැල බැලුවොත් එහෙම අපේ මේ අතුලාන්ත සාමය අපි අත්දකින්නට අවශ්‍යයි. අපි මේ නත්තල වෙනුවෙන් අපි ආගමික කාලය තුළ සූදානම් වෙනවා. ඒ වගේම අපේ නත්තල දවසේදී උන්වහන්සේගේ ඒ උපත සමරන ලබනවා. හැබැයි ඔබ මේ උපත තුළ අපි තවත් අපේ මේ උපන්දිනයක් සැමරීම පමණක්ම නෙමෙයි. මීට එහා ගිය දෙයක් අපේ ජීවිතවල සිදු වෙන්නට අවශ්‍යයි. දෙවියන් වහන්සේ මිනිසත් බව ගැනීම තුළ සාමයේ කුමාරයන්න් පැමිණීම තුළ ඔබගේ පෞල් ජීවිතය තුළ සාමය නැත්තම් කොහොමද අපි නත්තල සමරන්නේ? ඔබ යම් කිසි දෙකට ඇබ්බැහි වෙලා තිබෙනවා නම් ඒ ඇබ්බැහි වීම තුළ තමන්ගේ පෞලයේ අය දුක් විඳිනවා නම් ඔබට පුළුවන් ද නත්තල සමරන්නට? සමහරවිට මම දකිනවා නත්තලේ සාමයේ කියන දේ නත්තල දවසේ නැහැ. නත්තල දවස තුළ අපි දිව පූජාවට එන්න පුළුවන්. ඇවිල්ලා අපිට මේ සාමයේ නැති වෙන විදිහට කටයුතු කරන්නට පුළුවන්. අපගේ හැඟීම් වලට අපේ මමත්වයට අපිට ඉඩ දෙන්නට පුළුවන්. නමුත් ඒ දේ නෙමෙයි ක්‍රිස්තුන්වහන්සේ අපිට කියන්නේ. අපේ සාමය අපි ගොඩනගා ගන්නට ඕනේ. ඉස්සෙල්ලාම අපේ අතුලාන්ත සාමයට උන්වහන්සේ අපේ ජීවිතවලට වැඩම කරන්නට අවශ්‍යයි. උන්වහන්සේ අපේ ජීවිතේ වැඩම කරාට පස්සේ ඔබ හිතන්නට ඕනේ වඩින්න දෙවියන් අපේ ජීවිතවලට ඔබ පවුල තුල කොහොමද මේ සැරේ නත්තල සමරන්නේ? අපි ගිය අවුරුද්දේ නත්තලමද මේ අවුරුද්දේ සමරන්නේ? එහෙම නැත්නම් ඊට වඩා වෙනස් දෙයක් තියෙනවද? ඔබට පුළුවන් ඔබ යම් කිසි අහපත් දෙයකට ඔබ යොමු වෙලා ඉන්නවා නම් මේ සැරේ නත්තලේදී ඔබට ඒ අහපතින් දෙයින් ඈත් වෙන්නට පුළුවන්. ඒ තුළ සුවිශේෂී දෙයක් ඔබේ ජීවිතේ ඇත් වෙනවා. අන්න ඒ තුළ තමයි සාමී කුමාරයන්ගේ වැඩම කිරීම අපිට නියම විදිහට අත්දකින්නට හැකියාව ලැබෙන්නේ. ආදරේ හා සාමයේ උපත සමරන මේ අසිරිමත් නත්තල තවත් වර්ණවත් කරන්නට අප දකින විවිධ සංකේතයන් තිබෙනවා. මේ නත්තල් ගස ඒ වගේම නත්තල් සීය නැතරම් සැන්ටා ක්ලෝස් වගේ චරිත. අතරම ප්‍රියතුමනි මේ කියන සංකේත වලින් කියවෙන අර්ථයන් මොනවද? ඔව්. ඔබට මම ලූක්ස් විශේෂයෙන්ම ක්‍රිස්තුවන්සේගේ උපත පිළිබඳ විතර කොටස මම කියවන්නම්. තවද එම පලාතේහි ඉඳේරු රෑ යාමෙහි සිය බැටළු රැළ රකිමින් පිට්ටනියෙහි සිටියේහ. එවිට සමිදානන් වහන්සේගේ දූතයෙක් ඔවුන්ට දැర్శණය විය. සමිදානන් වහන්සේගේ තේජශ්‍රීය ඕන් සිසාරා බැබලිනි. ඔහු ආයිතිශේන් බියපත් වූහ. එහෙත් දේවදූතයාවුන්ට කතා කොට බියනවන්න මෙන්න සකල ජනයාහට ඉතා ආනන්ද ජනක මංගල පුවතක් මම ඔබ වෙත ගිනිමි. මක්නිසාද ස්වාමීන් වන ක්‍රිස්තුන් නම් ක්‍රිස්තුස් නම් ගැලුම් කාරයෙක් ඔබහට දාවිද්ගේ නුවර අද උපන්නේය. රෙදිවලින් උතා ගව ඔරුවක බාවා සිටින බිලින්දෙක් ඔබට සමවන්නේය. එය ඔබට සලකුණේ යැකිය. ඒ ඇසිලේහිම දේවදූතයා සමග ස්වර්ග සේනා සමූහයක් දෙවියන් වහන්සේ පස්සමින් අති උසස් තැන්හි දෙවිඳුන්ට මහිමේද
මිහිපිට දිය ප්‍රසාදේ ලජ්ජනයා අතර සාමේද වේවායි ගැයුවහ. ඒ වගේම මතේ සුවිශේෂය තුළ අපිට අහන්න ලැබෙනවා මේ ශාස්ත්‍රවන්තයන්ගේ පැමිණීම පිළිබඳව. දැන් මේ තමයි අපිට මැවෙන රූපය. බයිබලෙ තුළ අපිට පෙන්නනවා ක්‍රිස්තුනාසික උපත කොයි ආකාරයෙන්ද සිදු වුණේ කියලා. අපි ගවලෙන දෙසට යමු. නත්තලේ විශේෂ අංගයක් විදිහට තියෙන ගවලෙන. මේ ගවලෙන තුළ මේ සංකේත ඔක්කොම අපිට දකින්නට ලැබෙනවා. අසීසී ෆ්‍රැන්සිස්තුමාගේ කාලේ පටන් මේ ගලම ගවල නිර්මාණය සුවිශේෂී විදිහට සිදු වුණා අර්ථාන්විතව. එතකොට මේ ගවලෙන තුළ අපි දකිනවා ජේසුතුමා කුඩා බිලින්දු ජේසුතුමා දේවමාතාන් වහන්සේ මරියතුමී ජේසුගේ සුරකී පියා ජේසුතුමන් ඒ වගේම මේ බැටළු වන් සහ ඒ ගව ඔරුවක සත්වප් වෙන ජේසුතුමා සහ ඒ අවට පරිසරය ඉන්දේරු ඒ වගේ මේ රජවරු ශාස්ත්‍රවන්තයන්ගේ පැමිණීම මේ ආකාරයෙන් අපිට දක්වනු ලබනවා. එතකොට රජ ශාස්ත්‍රවන්තයන් ඒ කියන්නේ ගොඩක් දැනුම තියෙන කට්ටිය. ඔවුන් නාව කූමේ රජතුමාව හොයාගෙන. ඒ වගේම අපි දකිනවා ඉන්දේරු. ඉන්දේරු කියන්නේ සාමාන්‍ය ජනතාව සාමාන්‍ය ඉතාම සරල ජීවිත ගත කරපු පිරිස්. ඔවුන්ටත් මේ පණිවිඩ යන ඊළඟ දේවදූතයන් ස්වර්ග සේනා ගායනා කරනවා. ඉතින් මේ තුල අපි දකිනවා ශාස්ත්‍රවන්තයෝ පැමිණෙනවා. ඉතා මිනිසුන් අතර සාමාන්‍ය ලෙස ජීවත් වෙච්ච ඉන්දේරු පැමිණෙනවා. දේවදූතයෝ පැමිණෙනවා. ඉතින් මේ සුවිශේෂී සිද්ධිය තුල අපිට කියන්නේ දෙවියන් වහන්සේ මේ ලෝකෙට පැමිණීම. ඉතින් මේ සුවිශේෂී සිද්ධිය තුල අපේ ජීවිතවලට අපි කොච්චර දුරට අපි උන්වහන්සේව ලබා ගන්නවාද උන්වහන්සේගේ මේ සිද්ධිය තුළ අපි යහපත් ලෙස ජීවත් වෙනවද මේ තුළ අපිට කණිඩියක් විදිහට කතා කරන්න. අපි නත්තාගස ගැන කතා කරත් එම නත්තාගස අපි සදාහරිත කොළපාට අපි දකිනවා ඒවර් ග්‍රීන් නැවුම් භාවයක් ජීවිතයට එක් කරනවා. ඒ වගේම අපි යම් කිසි සැරසිලි නත්තාගසට එල්ල නත්තාගස එල්ලෙනවා. ඉතින් ඒ තුළ අපිට ගිනහැර දක්වන අපේ නැවුම් භාවය අපි සදාහරිත අපි මලානික වෙන්නට එපා. ඔබ දෙවියන් වහන්සේගෙන් පිරුණා නම් ඔබ ජීවිතයට ඉදිරියට මුහුණ දෙන්නට හැකියාව තියෙන්න ඕනේ. ඔබ දෙවියන්ගෙන් පිරලා ඉන්නේ. ඒ ආකාරයකට අර්ථයක් ඒ වගේම මේ තුළ අපි දන නත්තාගස සරසනකොට අපි තනියෙන් නත්තාගස සරසන්නට බොහෝ වෙලාවට යොමු වෙන්නේ නැහැ. අපි පිරිසක්. අපි ගවලෙන හදනකොට උනත් නත්තාගස හදනකොට උනත් පිරිසක් එකතු වෙලා තමයි අපි මේ හැමදේම කරන්නේ. මේ තුල එකමුතුකම තියෙනවා. විශේෂයෙන් දරුවා සමහර තරුණ තරුණ තාත්තලා අම්මලා පවුලේ හැමෝම මේ සැමදේම කරනකොට එකමුතුකම වර්ධනය කරනවා. නමුත් අද වෙළඳ ලෝකයේත් එක මම දකිනවා සමහරලාට අපි වෙළඳ කඩේට ගිහින් නැත්තා ගහ අරගෙන එනවා. ඒක එහෙමම තියෙනවා. නෑ ඊට වඩා එහා ගිය දෙයක් තියෙනවා. මේ එකමුතුකම මේ හැම දෙකින්ම ඉනහැර දක්වනවා. ඒ වගේම අපි නැත්තා සීයා පිළිබඳව කතා කරොත් එහෙම සාන්ත නිකලස්. ඊතර මේ සාන්ත නිකලස් තමයි සැන්ට ක්ලෝස් විදිහට අපි අපි කියන්නේ සෙන් නිකලස්. ඉතින් උන්වහන්සේ දකුණු තුර්කිය ප්‍රදේශයේ තමයි උන්වහන්සේ උපන් ගම විදිහට සඳහන් වෙන්නේ. ඒ වගේම උන්වහන්සේ රදගුරු තුමෙක්. ඒ වගේම උන්වහන්සේගේ ජීවිත කතාව ගැන කතා කරනකොට many stories have been handed down about Saint Nicholas. All testifying to a life spent in service to the weak, the small and the defenseless. ඒ කියන්නේ උන්වහන්සේගේ ජීවිතය ගැන කතා කරනකොට උන්වහන්සේ හැම වෙලේම මේ අසරණ අය, කුඩා අය සහ කවත් කවුරුත් කර කියා ගන්න දෙයක් නැති අය වෙනුවෙන් උන්වහන්සේගේ සේවය පිළිබඳව තමයි සඳහන් වෙන්නේ. එතකොට one of the most ancient stories of Saint Nicholas. උන්වහන්සේ ගැන සඳහන් වෙන පැටනේ කතන්දර වලට අනුව Involves a man with three daughters of marriageable age. එක්තරා පුද්ගලයෙක්ට විවාහ වෙන වයසේ දරුවන් තුන්දෙනෙක් සිටිනවා. The family was poor and the young girls were in danger of being the family was poor. එක්තරා one of the most ancient stories පැටනේ කතන්දර වලට අනුව Saint Nicholas involves a man with three daughters. About Saint Nicholas involves a man with three daughters of marriageable age. Remember, the family was poor. මේ පවුල ගොඩක් දුප්පත්. ඉතින්
දැන් දෑවැද්ද දෙන්නට අවශ්‍යයි නේද? දරුවෝ කසාද බඳිනකොට දුවලා දෑවැද්ද දෙන්නට අවශ්‍යයි. One night Nicholas went to the family's home and threw a bag of coins through the open window. Then fled before he could be identified. With the money, the father was able to procure a marriage for his eldest daughter. The මේ ආකාරයට අපි දකිනවා උන්වහන්සේ කොහොමද සල්ලි දීලා ඒ ජනතාවට උදව් කරේ කියලා. ඒ වගේම අපිට අහන්න ලැබෙනවා උන්වහන්සේගේ ප්‍රතිහාරයන් කොහොමද මිනිසුන්ට උදව් කරේ කියලා. ඒ ආකාරයෙන් උන්වහන්සේ ගොඩාක් මේ අසරණයින්ට පිහිටුපකාර කරා. ඉතින් in the low countries and throughout the Germanic lands generally the winter feast of St. Nicholas and his patronage of the young gave rise to the tradition of giving gifts on his feast day. ඉතින් උන්වහන්සේගේ මංගල්‍ය දවසේදී තෑගි භෝග ලබා දුන්නා. On the eve of his feast children would leave socks or shoes on a chair or next to the fireplace and go to sleep trusting that the following morning they would be filled with gifts. ඉතින් උන්වහන්සේ මේ සාන්ත නිකලස් කියන්නේ ගොඩක් උදව් උපකාර කරපු කෙනෙක්. ඉතින් මේ දේ තමයි නත්තාසියා බවට පත් වුනේ. ඉතින් අපි හොඳට හිතට ගන්නට ඕන දෙයක් තමයි නත්තාසියා කියන්නේ වෙළඳ භාණ්ඩයක් නෙමෙයි. බඩු විකුණ ගන්න පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ රජගුරුතුමෙක්. උන්වහන්සේ දුප්පතුන්ට උදව් කරා, අසනෙන්ට උදව් කරා, දරුවන්ට උදව් කරා. ඉතින් උන්වහන්සේගේ ගරුත්වය තුළ අපි කටයුතු කරන්නට අවශ්‍යයි. කැරොල් දේව මෑණියන්ගේ හා ජොසේ තුමන්ගේ හදවතේ ඇති වූ නිම්හිම් නැති සතුට, ආදරය, ස්නේහ සහ බෑපත්කම මේ ගායනා තුළින් කියවෙනවා. එතකොට පියතුමනි, නත්තල් උත්සවයේ සැමරීමේදී මේ කැරොල් ගායනා විශේෂ වෙන්නේ ඇයි? ක්‍රිස්තුමාන්සේගේ උපත සිදු වුණේ අවස්ථාවේදී ඒ සියල්ලෙහිම දේවදූතයා සමග ස්වර්ග සේනා සමූහයක් දිව්‍යන් වහන්සේ පස්සමින් අති උසස් තැන්හි දෙවිඳුන්ට මහිමේද මිහිපිට දේව ප්‍රසාදයලා ජන යාත්‍ර සාමය වේවායිද ගැයූහ කියන ඒ කොටස. ඒ කියන්නේ ගායනාව උන්වහන්සේ මේ ලෝකෙට වැඩම කිරීම පිළිබඳව දේවදූතය පවා ගායනා කරනු ලැබුවා. ඉතින් උන්වහන්සේගේ මේ සුවිශේෂී සිද්ධිය අපි මේ නත්තලත් එක්ක උන්වහන්සේගේ මේ ලෝකෙට පැමිණීම අපි ගායනා කරනු ලබනවා. ඉතින් ජනවන්දනාව තුළ අපිට මේ ක්‍රිස්තුන් වහන්සේගේ ඒ ගීතිකා අපිට අහන්න ලැබෙනවා. ඒ වගේම නත්තලෙදී අපි කැරල් ගායනය විශේෂයෙන්ම සිදු කරන ලබනවා. මේ හැම දෙයකින්ම කේන්ද්‍රය ක්‍රිස්තුන් වහන්සේ. මේ හැම දෙයක්ම අපි කැරල් ගායනාවල වුණත් හැම දෙෙම කේන්ද්‍රය අපි ඉදිරියට ගන්න ක්‍රිස්තුන් වහන්සේ. එතකොට උන්වහන්සේ ගේ මේ ලෝකෙට වැඩම කිරීමේ ප්‍රීතියත් එතකොට උන්වහන්සේ මේ ලෝකියා ගලවා ගන්නට පැමිණීමත් අපි මෙනෙහි කරනවා. අපේ ජීවිතවල මේ කැරල් ගායනය වචනවලට ඒක අපේ ගීතිකාවේ හඬ මිහිරි නාදයට විතරක් අපේ යොමු වෙලා හරියන්නේ නැහැ. එතකොට මේ කැරල් වලින් අපිට කියන්නේ කොහොමද ක්‍රිස්තුන් වහන්සේට ලං වෙන්නේ, ක්‍රිස්තුන් වහන්සේ අපේ ජීවිතේ කේන්ද්‍රය බවට පත් කරගන්නට ඕනේ කියන දේ. ඒ වගේම මේ ජනවන්දනාව තුළ අපි දකිනවා මේ ගායනා තුළ, කැරල් ගායනා තුළ මේ තුළ වුණත් අපි දකින්නේ එකමුතුභාවය නේද? අපි දරුවෝ එකතු වෙලා කැරල් ගීතිකා ගායනා කරනවා. එතකොට දේවස්ථානය තුළ අපි කැරල් ගායනා කරනවා. එතකොට එහෙම නැත්නම් අපි සමහරවිට තනින් තන ගිහිල්ලා මේ කැරල් ගායනා කරනවා. මේ පිරිසක් විදියට අපි එකතු වෙලා මේ කරන ක්‍රියාව තුළ උන්වහන්සේගේ ප්‍රීතිය, ඒ සාමයේ කුමාරගේ පැමිණීම අපි සමරනෝ ලබනවා. මේ නත්තලේ සැබෑ ප්‍රීතිය භුක්ති විඳීම වෙනුවෙන් මේ සම්සේවක රත්නපුර ශාන්ත පාවුළු පේදුරු ආසන දෙවමැදුරේ අතිගරු නිරෝෂන් වාස් පේතුමන්ගේ නත්තල් දින සුබ පැතුම් පණිවිඩයයි මේ. ජෙසු පීටයි ඔබ සියලු දෙනාට. නත්තල ගැන සිතුවිල්ලක් බෙදා ගන්නට මං කැමති. ඉතින් අද ගොඩක් අය කතා කරනවා අපිට නත්තල් නැහැ කියලා.
मगे कनटत्ल समर बहन के नमु नत्ल की आध्यात्मिक समरी नत्ल की आध्यात्मिक समर कथोलिक वन अभिहमक नाम क्रिस्तियानी वन अभिहमकिन बेदलाइ ये अपगे दिव्यन महंस पुत्रयानन उपन मंगल्ये इति मे मंगल्य अभी समर नोने आध्यात्मिक एक अलुत्यु ओने नह एक सरसली ओने नह एक नत्ल गवल ओने नह एक अपट सली ओने नह नमु अपट मे नत्ल समर इति मम अतीते गियोत् अतीते अपट मे नत्ल गन शुद्ध बैबले तीयनो जुसेतुमाय मरियतुमी मे संगणनेकट तमंगे गंभीम बलायनो इति अवृदु दिदास दिदाहकट पमन इहतदी मे जुदाकरे गेवल हेदुने कोटस्तुनके ओनेम गया कोटस्तुनके हेदुने इति मे एक कोटसत्तमाय मे गेदर एक कामरेत्तमाय कैम कामरे मे कैम कामरे तमाइ कैम काल युनाट पसी दीगा अनित कामरे तमाइ गबड़ा कामरे ये गुलांगे अवरुद्ध पलदाव समहर के लाट गबड़ा करें तवत् कामरे तिब्ब गवपालने करा गुड़ा कट्टी ये तमंगे सत्तुंट तिब्ब पत्ते एक पत्त किंग हरिच्च कामरे इतने मे मे वगे कुड़स्तुन तमाइ ये पत्ते निवस सामान्य आकृति की हदीला तीपे इति काल की पशे मेम गेवल पुंची पुंची तानाय बाट पत्ते मुखद दी संगणने गि मे जुसेतुमा मरियतुमी मे वगे कट्टी तमगे गंभीम वाला अवितम हिटी इतकोट टिकेन टिक अभी दें नूरेली गिया हम मुकदवे तमंगे गेवन नवा तेना खटियट लबा दिन पिटिंग कट्टियट अन्वागे तत्व तम ये जुदा करे दवासल तिपे जुदा करेट जुसे तुम्हें मरियतुमी एदि हदिसे मरियतुमीट प्रसूत वेदना एनो ये अवस्थावेदि मे वगे तानायम कट तमय तानायम वट तमय गीलाहे अने अट तेनाली पुलवा मगे भार्यावट मेन मेहम वेला इति बैबल एक तनक तीयन अने अभी तानाय इडन है मुकुद इडन मध्यम रात्रि वेला अर आप आगंत काल एम निधीगा इतकोट एगोल खरदर कर बेह नमू पिटिपे तीयन गवे अंट हिमग्नता सत्ंट तीयन अपे गव खामरे ओनना दिन्ट पुलवा इति यदा दिव्यान महंसे पुत्रयान मे लोकेट सामे मे लोकेट प्रीति मे लोकेट आदर गिना दिव्यान महंसे पुत्रयान मे लोके इपदिन्नट हम उन्हें गव देने इति मे गवलने इपदीला अपट उन्हांसे कुर्सी पत्तेला अपट स्वर्गीय दोर विवर करा केला अपि विश्वास करन ए स्वर्गीय दोर विवर किरीम तुल अपट उन्हांसे मेलो जीवित तुल आदरय अपट साम्य ए प्रीतियत लबा दुन्ना केला अपे विश्वास है इति मे नत्तल काले तुल अपे इरिदा दवस वल अपि एकतरा विधि सिहिपत् करन्नित अभी साम सीपत्कर मुलिम बलापुर इटपे साम इटपे प्रीति आदर स्वामी हंसे अभी आलोक इधि मिन्न मे विधियट तमय अभी अर्थान्वित विधियट अभी नत्र समरा अभी तो विन किसीम दया कवश न बाहर अभी तो उन्हांसी उपत वितरग्नि अभी हदवत् प्रीति आदर साम्यं पुरोगा इति यदा उन्हांसेट गवलनाटम हमबूने इपदेन अद मम उपशीरोना महानट कमती प्रश्न
අද උන්වහන්සේ එදා ගෙනාපු ඒ සාමය ප්‍රේමය ඒ වගේම ප්‍රීතිය ඉපදෙන්නට අපගේ හදවත්වල තියෙන්නේ අපේ හදවත ඇතුලේ තියෙන තානායමද නැත්නම් ගාමලුද කියලා. මොකද අපගේ හදවතෙත් අපි ප්‍රධාන ස්ථාන දෙන දේවල් තියෙන කට්ටිය ඉන්නවා. ඉතින් අද අර්ථාන්විතව මේ නත්තල සමරන්නට නම් අපේ හදවතේ ප්‍රථම ස්ථාන එහෙමත් නැත්නම් නවාතන තානායම අපි උන්වහන්සේට ඔප්පු කරන්නට ඕන. උන්වහන්සේ එදා ගෙනාපු ඒ සාමය ප්‍රේමය ඒ වගේම ප්‍රීතිය අපගේ හදවත් තුළ අද ඉපදෙන්නට ඕන. ඉතින් අද අපි සමරන්නට ඕනේ එදා උන්වහන්සේ මේ ලෝකයට ගෙනාපු ඒ ප්‍රේමය ඒ ප්‍රීතිය ඒ සාමය අපේ හදවත් තුළ ඉපදෙන දවසක් හැටියට. ඉතින් ඒකෙන්ද අපේ නත්තලාද අපේ හදවතේ ප්‍රීතිය තියනවා නම් අපේ හදවතේ සාමය තියනවා නම් අපේ හදවතේ ඒ බලාපොරොත්තුව තියනවා නම් ඒ වගේම අපගේ හදවතේ ඒ සාමය තියනවා නම් ඉතින් මම හිතනවා අප හැම කෙනාටම අර්ථාන්විත විදියට මේ කොරෝනා වසංගතය තුළ මේක මේ නත්තල සමරන්නට පුළුවන්. ඉතින් අපි ස්වාමීන් වහන්සේගෙන් එක්තරා විදියකට බලය ශක්තිය ඉල්ලා සිටිමු. ඒ ජේසුගෙන් ඒ ආශිර්වාද ඉල්ලා සිටිමු. උන්වහන්සේ ගෙනාපු ඒ ප්‍රේමය ඒ ප්‍රීතිය ඒ සාමය අපගේ ජීවිත තුළ යථාර්ථයන් බවට පත් කරන්නට පුළුවන් වන්නට කියලා උන්වහන්සේගෙන් අපි යදිමු. එහෙනම් ඒ සාමය ප්‍රේමය ප්‍රීතිය ඉපදෙන ශ්‍රී සුබනත්තලක් වේවා කියලා ඔබ සියලු දෙනාටම මම පතනවා. ජෙසුපිටයි. මේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා නත්තල් දින සැමරීම අපේ නිවසට අපේ පවුල් ඒකකයට සීමා කරන්නට සිද්ධ වී තිබෙනවා. ඉතින් ඔබ සැමට ප්‍රීතිමත් සුබනත්තලක් වගේම එළමෙන 2021 නව වර්ෂය සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබනව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමින් මා ඔබෙන් සමුගෙන යන්නේ අපේ මිතුරිය මදිෂා ඔබට ගයන ආදරණීය නත්තල් ගීතයක් පිරිණ කරමින් ගෙහින් එන්නම් ඔබට ආයිබෝවන්.
ජේසුස්